මක්දැනක් ඔබක්වන්නේ ස්වාධන රුවාහිඩි මධ්‍යහන ප්‍රධාන පෘතිවිකාශය සමකයි ප්‍රථමෙන් ප්‍රවෘතිී සිරස්ථල ඉස්ලාමීය සහෝදරක්වය මළුදු කරන්න අන්තවාදීන්ට කිසිදු එඩක් දෙන්නේ නැහැ. ජනපති පවසයි සති තුනකින් බාහිර සමාජයෙන් කිසිදුරු කොරෝනා රෝගියකු වාර්තා නොවෙයි. ැලිසර තත්ත්වයත් පාලනයට වැදි පිළි නිෂ්පාධන ක්ෂේත්‍රයේ කැටලු නන්න අගමැති වැදිහත්වෙයි. අවසාක ගැන ශ්‍රීලංකාවට වැඩි අවධානමක් නැහැ ඩංගු ගැන සැලකිලිමක් වන්නයි සෞකයෙන් උපදෙස්. සටන් විරාමයකට තලේවාන් එකඟවෙයි වාසයක් පුරා පැවති රාමසාන් උපවාස සමය අවසන් කරමින් ඉස්ලාම් බැතිමතුන් ඒදුල් විතර උත්සවය අද සමරනවා. නවසඟ දර්ශනයවීමත් සමග රාමසාන් උත්සවය අදිනේ සැමරයුතු බවට කොළඹ මහපල්ලිය ඒරාතුරයේ නිවේදනය කලා. කොරෝුණ වසංගතය හමුවේ මෙවර රාමසාන් උත්සවය නිවසේ සිට සැමරීමටයි ලෝ පුරා ස්ලාම් බැතිමතුන්ට සිදුවතිවෙන්නේ. ලාමිය සහෝදරත්වය පලදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට ඉඩ දයුතු නැති බව රාමසාන් උත්ව වෙනවෙන් පිපුඩයක්නෙකුත් කමින් ජනාධීපතති ගොටාාව රා පක්ෂතුමා පවසනවා. ස්ලාමිය දිනදර්ශනේ නවවන මාසය රාමසාන් මාසයයි. රාමසාන් උපවාසය නිනාමට පතිීමත් සමඟ පළමු සඳ දැකීමෙන් පසු. ඉදුල් ෆීතර් රාමසා උත්සවය ස්ලාම් බැතිමතුන් දැඩි භක්තයෙන් සහ ප්‍රීතිය යුතුව සමරනවා. ්‍රලාංකිකන් නෝම්ඹි අනුවෙන් හඳුන් වන්නේ මෙම රාමසානුපවාසමාසියයි. දුපතුන්ට සහඥාතින්ට දාන පරි්‍යාග කිරීම සියලු ස්ලාම්බරුන්ගේ යුතුක මක්ක බවයි ශුද්ධ වූ අල්කුරාණය සඳහන් වන්නේ ස්ලාම් බැතිමතුන් අනුගමනය කළ යුතු ධර්මකරුණු පහෙන් එකක් ලෙසද එය සැලකෙනවා. රාමසන් සමයතුළ ඉස්මතු කරෙන හරපදධතයින් ගිනිගෙන දැවෙන ලොවට සිලසක්වේවා යනාපීක්ෂාවෙන්. සියලූ ශ්‍රීලාංකිික සහල් ලොවපුරාස්ලාම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊදුරුෆීත රුත්වයක් වේවායි චනාධිපති ගොට් අබේ රාජපක්ෂ මතිතුමා ප්‍රාර්ථනා කරනවා. අතිශ්‍ය සංකීර්ණ පෙර ොවූ විරුවාකාරය අරබුදියකට සමස්ස ලෝකවාසීන් මුහුණදී සිටිනවා. එවන් වකවානුවක සහනශ්‍රීලී වටපිටාවක් නිර්මාණය කරගත හැකිවන්නේ අන්‍යන් කෙරෙහි සංවේදීවීමින් සහ ආත්ම දමනයෙන් බව, රම්සාන් සමය සමාජයට දෙන පනිවඩියයි ශ්‍රීලාංකික ජන සමාජයේ ස්ලාමීිය සහෝදරත්වය, අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වුණා. ඒ සහෝදරත්වය පලුදු කිරීමට අන්තවාදීන් සුළු පිරිසකට ඉඩ තැබියුතු නැති බවයි ජනාධීපතිතුමා අවධහරණය කරන්නේ. අන්තවාදී අදහස් ලාම් දහමේ හරියට පසමිතුරු බව සැබෑ ස්ලාම් භක්තිකයාගේ පිළි ගැනීමයි. එබැවින් රාමසාන් සමයේ අවිශ්වාසය සැකය දුරුකර, ශුද්ධ අල්කුරාණේ ඉගැන්වීම් දැඩිව දහරණය කර ගතයුතු බවයි ජනාධිපතිතුමා නිකුත් කළ රාමසාන් පනිවුඩේ තවදුරටත් සඳහන් වන්නේ. මේ වනවිට දිවන්න පුරාම ඇදිරිනීතිය ක්‍රියාත්මකයි. ඒය රාත්‍රී අටේ සිට ලබන අගහරුවාදා අලුවම පහ දක්වායි මුළු දිවයිනටම ඇදිරි නීතිය ක්‍රියාත්මක වන්නේ. ලබන අඟරුවාද සිට දිවන සියලු දිස්ත්‍රික් වල ඇදිරිනීතිය නැවත දැනම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ තිනපතා රාත්‍රී දහයි සිට අලුියම හතර දක්වා පමණයි. කොළම සහ දම් පහ දිස්්‍රක් වල ඇදිරිනීතියද ඒයානුව ලිහිල් කරෙනවා ලබන අගහරුවාදාසිට කොළම සහ ගම්පහ දිශ්‍රික හැර සසු දිශ්‍රිකාතර ගමනාගමනයට දවසර ලැබෙනවා ඇද්‍ර නීයක කඩකන පුද්ලයන් අත්තරන්ගුට ගැනීම මෙහුම් අක්ඩව ක්‍රාත්මක බවයි පොලිසිය පවසන්නේ. ඇන්ද්‍රනීතිී කාලසීමාව තුළ නීතිය තධින් ක්‍රාත්මක කිරීමට පියවරගන්නා ලෙස සියලු පොිස්ථාන වෙත, පොලිස් මුලස්ථානය දැනුම්දී තිබෙනවා. මේදක්වා ඇද්‍රනීතිය කඩ කළ පුදකලයන් හැට දෙදහස් හයිසිය හැත්තය හදෙනකු සහ වාහන දාහත්දහ හයිසිය දොළහක් අතරගුට ගෙනනති බෙනවා. එහිදී අඩු පැවරු සංඛ්‍යාව දහනවදහස් පන්සි අසූහයක්. ඊට ආදාලා දඩුවම් නියම කළ සංඛ්‍යාව හදදහස් සයිසිය හැට එකක් බවයි පොලිස්මුලස්ථානය පවසන්නේ. ඒ පෙවරු හයේ සිට අද පෙවරු හය දක්වාක් ගත වූ පෑවිසිය හතර තුළ පමණක් අතනම් ගුඩගත් සංඛ්‍යාව පන්සිය පහළවක්. නිරෝධයින ඇඩිත්නීතිය අද දිනත් හට දිනේත් ලංකාව පුරා්‍ර්‍යත්මක වෙන ඇයවගේම විශේෂන්ම අප ජනතාවගේ නිගලා සිටනොව මඩිනීතියට රු කරමින් ස තුරු ෙසිත සමුूහුව වශයෙන් කණ්ඩායම් වශයෙන් එකතුවීම වැැලැක්ව යතුයි සමවිටම තම කටයුතු හදි කලාව ඉටු කර ගැනීමට ජනතාව යා කලය තුයි ඒවගේම අද දි හෙට දිනත් අ්‍ය्याවශ्य सेවා ඒ අතාරක මुख්‍ර्याාत्මु वाන්න්න පුළුවන්. ඒ හැරෙන්ට යාමෙ ගමන් කරන නං ඒ සඳහා දිරनीීති බල පත්වයක්ත් ලබා ගැනීම අत්‍යවශ්‍ය වෙනවා ඒවගේම මේ අदिनीතිය පටන්ග දිනේශ मे දක්වා කාले තු පුද්ල. ඇ තුන්දහ පම සරංගොට ගෙනනති වෙනවා. නිලෝදායියන රිර්මීතිය ්‍රියාත්මකෝන කාලය. තුළ විශේෂ හමම් කිරීම ශ්‍ර ලංකා ොලස්සිය අද දින ඒකදින. අදදිනේ සික දිනේත් රාපොත්වෙන. ර්ග ාදක නම සයස් පමණ යදාති වෙන. විතාමතරව ජංගම සංචාර ස අතර පෙ සංචාර මගින්ද විල් ඇදවිින් සැරසු නිලදාාරින්ද අ දවා ෙම් ්‍ර ාත්ම කිරීමට පාපරොත්වෙනවා. ඒ දිනේදී හඳුනා ගත් කොරෝනා ආසාධතියන් විසි එක්දනාගෙන් දහ නවදිනකුම නාවික හමුදාවේ විරෝධහර රණවරුවන්. පසුගේ සති තුනක පමණ කාලය තුළ බාහිර සමාචයෙන් කිසිදු කොරනාරෝගෙකු වාර්තාන් නොවීම යහපත් ප්‍රමණතාවක් බයි සෞඛ්‍ය අංශ පවසන්නේ. වැලසර නාවික හමුතා කඳූරේ ෛරසය පැතරයාමද සාර්ථකව පාලනකරතිබෙන බව සෞඛ්‍යංශ පවසනවා. සතිත්තුනකට අධික කාලය අපි දැක්කේ අප සමාජතුලින් කොවිද්ධනව රෝගෙන් වාවතාන් නොීමක් ඉතිකේ ඉතාමත් මොහද තත්ත්යක් ඒත් සැරකිලට ර්ගෙන තමයි ජනජීවිත යථත්වයට පත්කිරීම සඳහා ඇදිරි නීතිය සම්පුර්ණයම ඉවත් කර වැඩ කටයුතු රත තත්වයට පත්වීමට අවස්ථාවක් ලබා දීල තියන්නේ නමුත් ඒකෙන් කියන්නේ නැහැ අපි සමාජතුල කොවිදධනව රෝගින් එක්කෙනෙක්වත් නැහැ කියන එක. සහර විට අපේ අතරින් මගේෑරිච්ච හඳුනා නොගත්තු විශේෂයෙන්ම ෝග ලක්ෂණ නැති රෝගීන් ඉන්නපුුවවා පුද්ල දුරස්ථාව අපි අමත කරනවන ඒ තමත්ම භානකතත්ත්යක් මොකද යම්කිසි විදියකින් කොවිදධන රෝගෙ කිටියොක් ඒරෝගකින් තවත් පෝගින් ශල පරිසට පැතිරන්න තියෙන අවධානම ඒ ආකාරෙන්ම තියනෙහිදා. එනි අපි ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ අපි ජනජීවිතය යතා තත්වයටට පත්කරගන්නකොට අපි අත පසවිච්ච වැඩ ටික්ත් එක් අපේ වැඩ කටයුතු කරගන්නකොට අප මේ කොවිද්ධන වේ අමතක කරන්නපා නොයි රෝගා බාධ තියෙනය ඇදිරිනීති ඉවත් කළ. අත්‍යවශ්‍ය කාරණයකට හැරන්න සමාජයට දැම්ම එන්නපා ගවල්වලට මලායි දීවරයෙන් විශේෂයෙන්ම මුහදු මාගෙන්ව ඉන්දියාවවිතාමත්ම කිට්ටු ස්ථානයක් නිසා ඉන්දියාවේ ජනතවත් එක්ක මිස්ත්‍රවීමක් සිද්ධවෙන්න අපි විශේෂයෙන්මඒ දීවර කටයතුල යදනායගින් ජත්තාවගින් ඉල්ලා සිටින්නේ මුහුදේදී ඒවගේ ඇයසමඟ මිශත්‍රවීමෙන් වල කීතුයි. ෙට කරෝුණ සාධතින් සංඛ්‍යාව මේ වනවිට එදදා සසුනාවයක්. ඉන්හයිසිය හැට දෙනෙකු සවේලා රෝහල්වලින් පිරත්ව ගොස්තිබෙනවා. එයනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරුණනා රෝගින් සංඛ්‍යාව හාරසිය විස්සක්. සකසහිත රෝගීන් එකසිෙක් දෙනෙකු රෝහල් කිහිපේක ප්‍රතිකාර ලබමින් සිටිනවා. අපනටෙන් මෙතෙක් වාර්තා වූයේ කොරුණා අමරණ නවයක් පමණයි. කරන සඳහා එනතක් ස්වාගැනීම ලෝක ප්‍රජාවගේ ජයක්‍රහණයක් නමුත් එක් අධ්‍යනයකින් පවනක්, ඒත්ත හු කර ගැනීම ප්‍රමාණවත් නොවෙන බව, විශෂ්‍ය වෛද්‍යය සුදත් සමරවර මතා ප්‍රකාශ කලා. ඒ තිනේදී චීනය සයාගත් මෙම එන්නත, යම්තක් දුරකට සාර්ථකවීම සතුරට කරන්නක් බවද ඔහු සඳහන් කලා. කො විදධානාවේ රෝ වෛරසේට විරුද්ධ එන්න තක්වයා ගැනීම මංහිතන්නේ මුළු ලෝක ප්‍රජාවගේම ජයගහනයක් වෙනවා එන්නත සාර්ථකයි කියන්නේ කොළ එළියක් පත්තුවීමක් නමුත් තව දුර න්න තියෙනවා ඒ එන්නට ජනතාවට ලබාදීම සඳහා පොදේ භාවිතා කිරීම සඳහා ඊට කලින් තවත් අත්්‍යෙන ගණනාවක් සිද්දු කරලායින් ලැබෙන ප්‍රතිඵලත් එක්ක තමයි අපි එන්නට පවිච්ි කරන්නට ගෝලිය ප්‍රජාවට එක ප්‍රාච්චි කරන්න ලැබෙන්නේ මේ අතර නිරෝදායිනටයුතුද සාර්ථකව සිදු කරන්නවා. විදේශගත ශ්‍රීලංකි කයන් දිවෙන්ට ගෙන්වා ගැනීම වැඩ පිළවෙවල තවදුරටත් ක්‍රියාත්මකයි. මෙර්තිී බංගලාදේශයේ නකානුවරසිට දෙසේ හත්තෑතුන් දෙෙකු අදාළුවම දිවන්ට පැමිණිය. ඒ අලුවම එකයි හත්ලෙස්නාවට පබණ. ය එදදා සාර්සය විසි තුනදරන්න ශ්‍රීලංකින් ගුවන් යායෙන් මෙරටිට පැිණ මෙම පිරිසද නිරෝදායින කටයුතු සඳහා යොමු කෙන්න බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. දිනද ශ්‍රී lanකාතල සයාගත් හසාදිීතන් සංකයාාව විසේ එකක් ඒ විස එකෙන් දහනම දෙෙනකු ශ්‍රී ලංකාලා විකමු දාවට අගත් රන විරුවන් ්‍රී ංකාවට ඩුබයි රාජිය සිට රැගෙන ආපු ශ්‍රී ලාංකිකයන් නිරෝධායන වෙමෙන් සිට පුුත දෙනෙක් මෙයාආකාරෙන් දුබයි රජය සිට ගෙනපුුවල්ුන් සලකිතු ප්‍රමාණයක් මේ වනවිටත් පාසාධෙන් ලක් තිබෙනවා මේ අනුව ශ්‍ර ලංකාවකල මේ වනවිට හාරසිය දහ නම දෙනෙකු කොයි දසාධිතයත් හැටියට රෝහල් වල ප්‍රතිකාරක් ලබනවා එත් එක්කම හයසිය හැත දෙනකු කොයි දසාධන වී ඔුන් සුවේ ලබල සම්පූර්ණ ස්ොයාඇතට පත්ව ලවුන් වස් පලා ගොස්ති වෙනවා මේ නිරෝධැන මධ්‍යස්ථාන හත්ලස්තුනේ හරදාස් අටසි අසූ හය දෙනකු අද දිවට නිරදායන වින් පවතිනවා දෙසිය පනස් නම දෙනකු අද අපි නිරෝධයන අවසන්කද යැවීමට බලාපරොත්තු වෙන. ඒ දක්වා දහදාස් දුන්සේ හැට දෙනකු නිරෝධයන අවසන් වී ගොස්තු වෙනවා ඒ රාත්‍රේදි ශ්‍රී ලංකාවට බංලදේෂ් කා ඕන සිට දෙෙේ හැත් ඇහත්්දිෙන ගිව ්‍රී ංකෙන්න් පිරිසක් ැගෙනෙනු ලබුවවන්සිිර දෙෙනම නිරෝධයන කිලීමට යුදහ මුදාව විසින් කටතුකු ලබවා මෙ අතරකරාාවෛරසේ ආසාධනේ වී ரோහල් ගතබ ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජකින් දස දෙනකු සวේ ලබා රෝහල්වලින් පිටත්ව ගොස්තිබෙනවා. ඉන්හත් දෙනෙකු නවිකමහ රෝහලින්ந்து දෙදෙනකු முල්ලේරාව රෝහලින්ந்து එක් අකු අඩියච රෝහලින්ந்து මෙසේ පිටව කිය බවයි නාවික හමුදාව පවසண்டே. මෙම දස දෙනාද සබග මෙව විට සේ ලබූ නාවි හමුදා සාමාජකන්ගේ සංඛ්‍යාව දෙසය අනූතුனாක්. අමරිකාේ නව කොරුණා ෛරස හේතුවෙන් නිවියෝග ප්‍රන්ථේ දිනකට මේ යන රෝකින් සංख්‍යාව අවම වී ඇති බව වාර්තාබනවා එක් දිනයක් තුදී පුද්ගලන් සේකට වඩා අවුම පිරිසක් මේගේ පසුගේ මර්තුමාසෙන් පසුල් පලමුවටයි පසුගේ පැවිසිාතර තුළ වෛරසේ හේතුවෙන් නිව ප්‍රන්ථය මේගේ සංख्याාව අසූ හතරක් නිවග ප්‍රාන්තේ අප්‍රේල් මාසේද එක් දිනකට පුදගලින් දහසකට වැඩි සංख්‍යාවක් ජවිතක්ෂයට පත්වූ බවයි වාර්තාාවන්නේ මෙ අතන චජනාතිිපති ො ්‍රම් වරස ්‍යතතිය පසු. පළමුුවරට ගොල් ප්‍රඩාවේ නිර්ත වන ආකාරය ජාතින්තර මාධ්‍යවාර්තා කර සිටියා. COොVID-19 හෙවත් නොව්‍ය කරණා වෛරස, බෙවරවිට ලෝපුරා පන හතරලක්ෂය හද්හා සාර්සය දා හතර දෙෙනකුට අසාතනී වී තිබෙනවා. සේල් ලබාඇති රෝකින් සංखඛ්‍යාව විසි දෙලක්ෂය හතලි සද්දහස් නවසය හැටතුනක්. ෛරසය ආසාධනය හේතුවෙන් මරණතු ලක්ෂය හතලි සතරදහස් විසිපහක්වාර්තාාවනවා රටමල් හුස්වන්පාලන ප්‍රදේශ දෙ සිද්හතුනක වරසේ ්‍යප්තිී ඇති බවයි ලෝකසෞඛ සංවිධානය පවසන්නේ. ලොවත්වනුවට වැඩිම කරන ආසාධිතින් සංඛ්‍යාවක් වාර්තාාවන රට බවට ප්‍රසීල්ලය පත්වතිබෙනවා. එරටින් වාර්තාාවන ආසාධිතින් සංඛ්‍යාව තුලක් සිතිස් දහස ඉක්ම වනවා. සබූ පූළු නග්‍රටයි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ. කෙසේ වුවද වෛරසට එහිව එට විචනාධිපතිවරයාගේ ක්‍රියයක් කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් ඇති බවයි විදස්මාධය සඳහන් කරන්නේ. තා ග්‍රමමාත ොඩස් න්සන්ගේ ප්‍රාන උපදේශක ොමික් කමෙන්න්ස් නිරෝධයින නේති උල්ලගනය කළ බවට චෝදනා එල්ලව ඇතිබෙනවා හගේ පිරි්ද නව කරනා රගලක්ෂණ පෙන්නුම් කළද ඔහු සතපු දෙසය හැටක් දුරින් පේටි, ඥාති නිවසට ගොස් ඇති බවයි පැවසන්නේ. ඔහුගේ එමක්‍රියයක් කලාපය නීති විරෝධී හා වගකින් වෙරහිත බවයි එරට විපක්ෂය චෝදනා කරන්නේ. වෛරස ්‍යාපතිී හේතුවෙන් ස්පාන්‍ය වසතමීමට විඩුද්දව දහස් ගන්නක් ජනතාව උද්ඝෝෂණ ආරම්භ කරතිබෙනවා. මැඩින්නුවරද පවැති මෙම උද්ගෝෂණය සඳහා උද්ගෝෂකින් සහභාගීවී ඇත්තේ මෝට රත සහ යතුරු පැදිවල නලාශබ්ද කරමින්. ගෝෂකින් රටයාලි විවෘර්ත කරන ලෙස රජයට බල් කරසිටේ තමන් අත වූ දජල් එලවමින්. පසුගේ මාර්තු දාහත්‍රමන දින එරට සම්පූණයෙන් වසා දෙමුණු අතර මඩ්‍රිට හා බාසලෝනා නකර හර අනිකුත් නගර පසුගේ සතතිේදී වෘත කරුණ. අවරි දේශ මාසන්නන්නේ රැදි සිටන මෙක්සිකෝ සංක්‍රමයින් පරිසකට ප්‍රතිකාර කිරීම සඳහා කිවවාවනු වෛතවරෙක් සහ වෙනසූලා හිෙදයක් ඉදිරිපත්වේ සිටිනවා. රෝග ලක්‍ෂණ පහළවේසන්න පුදගලෙන් හට ඇමරිකානු රජය ප්‍රතිකාර ලබාදීමට ඉදිරිපත් නොවීම හෙත්තුවෙනී ඔන් මලසස්වච්චප සෞඛ්‍ය පහසුකම් ලබාදීමට ඉදිරිපත්වේ ඇත්තේ. පි නි්ානක් ෂේත්‍රයේ ගැටලුලට කඩිනම් ිස්නුම් ලබාදන ලෙස ්‍රමාතය මහින්දරජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම්වරට උපදෙස් ලබාදුන්නා. ඒ මෙට ඩිපරි නිෂපාකයන්ගේ සංකම් සාමාචකයන් සමඟ විජාම නිනිමසේදි පැවති සාකච්ඡපකෙන් අනතුරුවයි. දේශී අත්‍යන්ත්‍ර රදිපිලේ නිෂ්පාදනයට ආදේශක විදේශයෙන් ආනෑනය කිරමි හේතුවෙන්. සියකර්මාන්තය විශාල ලෙස බිඳවැටීමකට ලක් ඇති බව රදිපිළි නිෂපාදකයන් මෙහිදී පෙන්වාදුන්නා. රජයේ සංඛාලයෙකුන දෙපාර්තිමේන්තුවේ දත්තාානුව, ඇඟලුම් හා ආහර නිෂ්පාදන ශවේත්‍රයට පසුව, මෙරට විශාලතම නිෂ්පාධන ශීත්‍රිය පේෂකරමාන්තිය බවද ඔවුන් සඳහන් කලා. රට තුළ පේෂකර්මාන් ආයතන එක්දහස් පන්සිය හතරක් පවතිනවා. එහි සේවක සේවිකාවන් පනස්දහස් අටසය හැත්තෑවක් සිටන බව පෙන්වා දුන් එම සමිති නිලධහරින් සඳහන් කරසිටේ ඔවුන්ට අප්‍රේල් මස වැටුප ෙවා ගැනීමට පවා නොහැකි තත්යක් පවතින බවයි. රජය විසින් ගැසට් කන ලද බැංකුණය පහසුකම් ලබාදීම ප්‍රමාධවීම දැනට ලබාගෙනඇති අය ගෙවා දැමි මේ සහන කාලය දෙදහස් විසයකි අප්‍රේල් මස තිස්වනදා දක්වා දීර්ග කිරීම හා දැනට රජේවිසින් අතරක ඇති ඇඟලුම් නෑනය දෙදහස් විසයක අප්‍රේල් මස දක්වා දීර්ක කිරීම යන ඉල්ලහිම්ද මෙහිදී අග්‍රාමාතිවරාවේතේ ඉදිරිපත් කලා. මෝන්ගේ ඉල්ලීම සලකාපැලූ අ අප්‍රාමාතිවරයා ඒ අවස්සාවේදීම මුදලමාත්‍යන් ශවලේකම් එස්සර් ආර්ටිකල මහතාට දුරකතනය අමතා ශ්‍රලංකාවේ රැදිිපිල නි්පාදකයන්ගේ සමිති සමාජිකයන් සමගස්සා කචෝ කර එම ගැටලුවලට විසුනුම් ලබාදින ලෙස උපදෙස්ස ලබාදුන්න. විශේෂෙන් දරුවන්ට බැදිෙන කවසාකී රෝගය පිළිබඳ ශ්‍රලංකාවට වැඩි අවධහනමක් නොමැති බව සෞඛ්‍යශ පවසනවා. කෙසේවතත් එම රෝගය සම්බන්යන්ද වෛද්‍යවරුන් දැඩි අවධානය පසුවන බයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංග විද්‍යායිත්කගේ ප්‍රධන විශේෂක්ඥ වෛද සුදක් සමර්විරමහතා පවසන්නේ. පසුගේ මාස දෙක තුළ ඩිගරෝගීන් වාර්තාාවම අඩුුවද වර්ෂාවත් සමඟ ඉදිරියේදී එය ඉහලා හැ බවද ඒ මහතා ප්‍රකාශ කලා. කවසාකි රෝග තත්වය මීට කලනුත් ලංකාවත් අඒගේ විදේශවල වාර්තාවෙල අත්තිබන ඒ පිබඳව පේශන වෛද්‍යවක හොඳ අවධානයින්සාහ ඔබෝධයකින් ඉන්නේ ඒතිං කොවිදධහනේ රෝගීන්ටත් කවසාක රෝගය වැලඳීමේ හැකි අව තියෙනෝ ඉඩකඩ තියෙනවා කියලා වෛද්‍ය විද්‍යාත්මක මතයක් තියෙනවා ඒ සඳහා අපේ වෛද්‍යවරු සූදානම් ඒ ලංකාව කොවිද්‍යහනවේ රෝගවය අ අප්ටියේ දැන් තිය තත්ත්ය ගත්තහම ඒ ලංකාට විශාල අවධානමක් විදිට අපි සලකන්න එනැහැ නමුත් වෛද්‍යවර ඒ පිබඳව ධානයෙන් සහ අවබෝධයෙන් සිටින අවශ්‍ය වුණොත් එය සදහප ප්‍රිකා කිීම සඳහා. ස්වාධීන කොමිෂන් සභහාවලින් බලාපොරොත්තුූ කාර්ය භාරයන් එලෙසම එටුවන්නේද යන්න ගටලුවක් බව. ජනාධිපති නීතිීන් ප්‍රිෂ්මල් වර්ණසූරය මහතා පවසනවා. සිය කාර්යයාලේ පැවැවති මාධ්‍යිහමෝකද එ මහතා මේ බෞවප්‍රකාශ කළේ. අපි සාමානෙ මතිවරණොමිසමකින් බලාපොරොත්තුවෙන්නේ ස්වාදී නත්්‍රයක්. සහ ඒක මතිකතාවයක්. දැන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටීමේදී. මැතිවරණ කොමිස මේ සාමාජිකයින් තුන්දනා වෙනුවෙන්. දෙන්නෙක් වෙනෙන් එක නීතිීගඥෙක් තව අවස්ථාවක දෙන්නෙක් වවේ නීතිය දෙන්නෙක් හ තවැන්නාවෙනුව තව නීතිී මහත්ම පෙනී සිටිය මෙතනින් මැතිවරණ කොමිසමකින් බලාපොරොත්තුවන ස්වාධීනත්වය හෝ ඒක මතිකතාව අපි ෙනෝ කෙක්ටව ස්පන්සිබිි කියලා අපිැින ටැක් ගන කතාගරුට අප කතාවෙන්නේ සාමුහික වකීමක් කියලා කියන්නේ ඇතුල අපි අතර මතා මතමතාතර තියෙනබල අපිශ්‍රේෂ්ාති කරන්නේ අනුතිීන්දල සහරවස්ථාවල බහුතර මතයකින් තිීන්දු ලැබෙන විනිශ්කරුවන් සියලු දෙනාම ඒකට එකඟ වෙන්න නෑ නමුත් තීරණය එකයි තීරණ දෙකදවක් නෑ ඉතින් ඒකිහින්ද මේ මැතිවරණ කොිසම ඇතුළේ මේ පවස්තින තත්ත්වය පිළිබඳව මහ ජනතාව සැලකිිත් යුතුයි. අපි දහනම්වෙන් සංචෝධන ඊට පෙරදදා හත දහටෙන් සංචෝදනමුරු දහ නමය ගෙනල්ල අපි ස්වාධීන කොමිසන් ඇති කරලා ඒවායින් අපි උපේක්ෂා කරපු අපේක්ෂා කරපු කාර්්‍යභාරයන් සිදුවෙනවාද කියන ප්‍රශ්නය ජනත නැවතරක් ඇ යුතුයි කියලාේ ංශවාස කරන්න. සමග දින ප හහි ධ්‍ය න ප්‍රධාන ෘතු ශ ට අවසාන් ඔට सुදක්ක්.